الموضوع الزكاة. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، الصلاة والسلام على رسوله الكريم وعلى آله وصحبه ومن تبعهم بإحسان إلى يوم الدين، وبعد. සියලු ප්‍රශංසා හිමි විය යුත්තේ මෙලොව මවා පාලනය කරන එමෙන්ම ඝන අන්ධකාරයේ සිටි ජන සමූහයට ඍජු මග නිවරදි මග පෙන්වීම සඳහා තම දේව ධර්ම දූතයාණන් පහළ කළ අල්ලාහ් දෙවිඳුන්ටමය. දයාබර සහෝදර සහෝදරියනි, ඔබ සැමට අල්ලාහ් දෙවිඳුන්ගේ ආශිර්වාදය අත්වේවා. අස්සලාමු අලයිකුම් වරහමතුල්ලාහි වබරකාතුහු. මෙය අපේ ධර්මයයි යන තේමාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවහි අද දින අප ඔබ හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන මාතෘකාව වන්නේ සකාත් යන අරාබි වචනයෙන් හඳුන්වන දුගි බද්ද පිළිබඳවයි. දයාබර සහෝදර සහෝදරියනි, සකාත් යනු කුමක්ද පිළිබඳව අපි විමසා බැලුවහොත්, සකාත් කියා කියන්නේ අරාබි වචනයක්. එම අරාබි වචනයෙහි සිංහල ඍජු පරිවර්තනය වන්නේ පවිත්‍රතාව යන්නයි. නමුත් ඉස්ලාමීය ශරීආවෙහි සකාත් යනු කුමක්ද, සකාත් යන මෙම වචනයෙන් මෙම පදයෙන් හඳුන්වනු ලබන්නේ කුමක්ද කියා විමසා බැලුවහොත්, මුස්ලිම් සමාජයේ සිටින ධනවත් පිරිස තමන්ගේ ඒ වත්කම යම්කිසි නිසාබ් කියා හඳුන්වනු ලබන ප්‍රමාණයට සංඛ්‍යාවට පත්වුවහොත්, අවුරුද්ධ පතා එයින් 2%ක් වැනි ප්‍රතිශතයක් සමාජයේ මුස්ලිම් සමාජයේ සිටින නියමිත කණ්ඩායම් වලට බෙදාදීම යැයි හඳුන්විය හැකි. මෙන මෙයයි සකාත් කියන පදයට ඉස්ලාමීය ශරීආවෙහි දෙනු ලබන අර්ථකථනය වන්නේ. එසේනම් සහෝදර සහෝදරියනි, මෙන්න මේ දුගී බද්ද යැයි හඳුන්වන සකාතය පිළිබඳවයි අද අප ඔබ හා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ. මේ සකාත් පිළිබඳව සාකච්ඡා කිරීමට මත්තෙන් අද අප සමාජයේ, විශේෂයෙන්ම මුස්ලිම් සමාජයේ පොදු ජනතාව අතර තිබෙන වැරදි වැටහීමක් තේරුම් කරදීම උචිතයයි මා සිතන්නෙමි. ඒ කුමක්ද කිව්වොත් සහෝදර සහෝදරියනි, අද අප සමාජය සකාත් යන මේ පදයත්, සදකා කියා හඳුන්වන තවත් පදයත්, සකාතුල් ෆිත්‍ර් යැයි හඳුන්වනු ලබන තවත් පදයත් තේරුම්ගෙන තිබෙන්නේ වැරදි අදහසින් බව අපි අද සමාජ තලයේ දකිනවා. අන්න ඒ නිසා මේ පද තුනෙහි අර්ථය කුමක්ද, එහි පරිසමාප්ත අර්ථය තේරුම කුමක්ද යන්න පිළිබඳව යම්කිසි දුරකට පැහැදිලි කිරීමක් කිරීම උචිතයයි මා සිතනවා. ඒ නිසා සහෝදර සහෝදරියනි, පළමුව අපි සදකා කියන වචනය පිළිබඳව පැහැදිලි විග්‍රහයක් ලබාගමු. සදකා කියා කියන්නේ අරාබි වචනයක්. ඒ අරාබි වචනය ධනේ ධර්මය කියා අපිට ඍජු පැහැදිලි කිරීමක් කළ හැකි. නමුත් ඒ සදකා කියන වචනයෙහි පරිසමාප්ත අර්ථය අපි අද තේරුම්ගෙන නැහැ. අප සමාජයේ තිබෙන්නේ ඒ සදකා කියන වචනයට වැරදි වැටහීමක්, වැරදි අර්ථකථනයක්. සහෝදර සහෝදරියනි, එදා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ජීවත් වූ සමාජය තුල පවා මේ සදකා කියන වචනය අප
තේරුම් ගත් විදිහටයි තේරුම් ගෙන තිබුණි. අනේ නිසා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් සදකා කියන වචනයෙහි නියම අර්ථය සහාබාවරුන්ට පහදා දුන්නා. වරක් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් වෙත දුප්පත් සහාබාවරු කීප දෙනෙක් පැමිණිල්ලක් කරා. ඒ පැමිණිල්ල නම් ذهب اهل الدثور بالاجور අප සමාජයේ සිටින ධනවත් පුද්ගලයින් වැඩි වැඩියෙන් කුසල ධර්මයන් කර එකතු කර ගන්නවා. නම් ඔවුන් යසල්ලුන කමා නුසල්ලි අපි සලාතය දේව නැමඳුම ඉටු කරනවා වගේම ඔවුනුත් අප සමග අපත් සමග දේව නැමඳුම ඉටු කරනවා. වයසූමූන කමා නසූම් අපි උපවාසශීලයේ යෙදෙනා වගේම ඔවුනුත් උපවාසශීලයේ යෙදෙනවා. වයත සද්දකූන බිෆුදූලි අම්වාලිහිම් නමුත් ඔවුන්ට විශේෂිත වූ වරප්‍රසාදයක් තිබෙනවා. ඒ තමයි තමන්ගේ අවශ්‍යතාවයන් වලට වියදම් කිරීමෙන් අනතුරුව ඉතිරිවෙන මුදල ඔවුන් ධර්මය කරනවා සදකා කරනවයි කියා මෙන්න මේ දුප්පත් සහාබාවරුන් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ගාව පැමිණිල්ලක් කරනවා. එවිට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් පවසන උත්තරය දිහා ඔබගේ net මම යොමු කරන්නම් සහෝදර සහෝදරියනි. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් කියනවා, ඕගොල්ලෝ තස්බීහ් සුබ්හානල්ලා කියා කිවහොත් එයත් සදකාවක්. ඔබලා තක්බීර් අල්ලාහු අක්බර් අල්ලාහ් ශ්‍රේෂ්ඨය යයි කියා පැවසුවහොත් එයත් සදකාවක්. ඔබලා තහ්මීද් අල්හම්දුලිල්ලා කියා පැවසුවත් එයත් සදකාවක්. ඔබලා තහ්ලීල් ලා ඉලාහා ඉල්ලල්ලාහ් මුහම්මදර් රසූලුල්ලාහ් කියා පැවසුවත් එයත් සදකාවක් කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් සදකාවෙහි පරිසමාප්ත අර්ථය පිළිබඳව ඒ සහාබාවරුන්ට පැහැදිලි කිරීමක් කර දුන්නා. ඒ වගේම දිගටම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් පැවසුවා, වෆී බුදුයි අහදිකුම් සදකා. ඔබලාගේ බහර්යාවන් සමග නිරත වෙන සංගර්ගයේ පවා සදකාවක් ලෙස අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ සලකනු ලබනවයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් පැවසුවා. මෙයින් මවිතයට පත් වූ සහාබාවරු නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ගෙන් මෙසේ විමසනවා, නබිතුමනි, අප අපගේ භාර්යාවන් සමග සංගර්ගයේ යෙදෙනවාටත් අපට පින් හම්බ වෙනවාද? ඒත් කුසල ධර්මයක්දයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ගෙන් විමසූ විට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ඒට උත්තරය දෙනවා, ඔබලාගේ ඒ ආශාව ඒ හැඟීම වැරදි ආකාරයෙන් අල්ලාහ් දෙවිඳුන් අනුමත නොකළ හරාම් වූ විදිහකින් සංසිඳවා ගතහොත් ඒට පව් හම්බ වෙනවා නේද? එසේම ඔබ එම හැඟීම එම ආශාව ඔබලාට හලාල් වූ භාර්යාවන්ගෙන් සංසිඳවා ගතහොත් අල්ලාහ් දෙවිඳුන්ට පින ලබා දෙනවයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් විස්තර කළා. මෙන්න මෙයයි සදකාව පිළිබඳ තිබෙන ඉස්ලාමීය මතය. ඒ වගේම නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් නොයෙකුත් එතුමාගේ වදන්වල ප්‍රකාශ කර තිබෙනවා, රණ්ඩු සරුවල් වෙන දෙදෙනෙක් අතර සමාදානය ඇති කිරීම, යම් කෙනෙකුට උදව් උපකාර කිරීම, ඔබ ගමන් කරන පාරේ තිබෙන යම්කිසි දෙයක් මිනිසුන්ට අවහිර කරන දෙයක් තිබේ නම් එය ඉවත් කිරීම, ඒ වගේම කොතරම් දුරට සදකාව යන වචනය ඉස්ලාම් දහමේ පුළුල්ව අර්ථකථන කළ යුතුදැයි බැලුවහොත් ඔබලා හමුවන සහෝදරයින්ව සිනාසුණු මුසනින් මුහුණෙන් පිළිගැනීම පවා සදකාවක් කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් එතුමාගේ බොහෝ වදන්වල ප්‍රකාශ කොට තිබෙනවා. එසේනම් සහෝදර සහෝදරියනි, සදකාව කියා කියන්නේ මෙන්න මෙයයි. එය මූල්‍යමය දාන ධර්මයක් පමණක් නොව ජීවිතයේ සෑම ක්‍රියාකාරකමක්ම අල්ලාහ් දෙවිඳුන්ට කැමැති විදිහට තිබීමට වගබලා ගතහොත් එය සදකාවක්
වනබව නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් මෙම හදිස් කිහිපය තුලින් විදහා දක්වා තිබෙනවා. එසේනම් සහෝදර සහෝදරියනි, ඊළඟට අපි තේරුම් ගත යුතු පැහැදිලිතාවයක් ලබා ගත යුතු වචනයක් නම් zakatul fitr. zakatul fitr කියා කියන්නේ කුමක්ද? රමදාන් මාසයේ හිජරි වර්ෂයේ චන්ද්‍ර මාසයේ 9 වෙනි මාසයේ වන රමදාන් මාසයේදී උපවාසශීලයේ නිරත වීමෙන් අනතුරුව ඊළඟට පැමිණෙන ශව්වාල් මාසයේ පළවෙනි දින අපි ඊදුල් ෆිතර් උත්සවය සමරනවා. ඒ උත්සවයේ හරය වන්නේ අල්ලාහ් දෙවිඳුන් වෙනුවෙන් රකත් දෙකක් වූ දේව නැමඳුම ඉටු කිරීම. ඒ දේව නැමඳුම ඉටු කිරීමට මත්තෙන් දුගී දුප්පත් ජනතාවට ඒ රටේ ප්‍රධානතම ධාන්‍ය වර්ගය ලංකාවේ නම් හාල් ඒ කිලෝ දෙකහමාරක් වෙනි සංඛ්‍යාවක් මිනුමක් දුගී දුප්පත් ජනතාව අතර බෙදා දීම ඊදුල් ෆිතර් zakatul fitr යයි හඳුන්වනු ලබනවා. එසේනම් zakatul fitr කියා කියන්නේ සුන්නත් වූ ක්‍රියාවක්. එයටත් සදකාව කියන එකටත් කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒ වගේම zakat කියා අපි හඳුන්වන ඒ ක්‍රියාදාමයටත් මේ zakatul fitr යන ක්‍රියාදාමයටත් කිසිම සම්බන්ධතාවයක් නොමැති බව මෙන්න මේ zakatul fitr වලට දෙනු ලබන අර්ථකථනයෙන් අපි දැනගන්නවා. එසේනම් ඊළඟට අපි සාකච්ඡා කළ යුත්තේ zakat කියන වචනය. අපි පෙරදිම විග්‍රහ කළ zakat කියන්නේ කුමක්ද? ඉස්ලාමීය ශරීයාවෙහි zakat කියා කියන්නේ මුස්ලිම් සමාජයේ සිටින ධනවත් පුද්ගලයින් ඔවුන්ගේ ධනය වත්කම යම්කිසි ප්‍රමාණයකට හසු වුවහොත්, ඒ කියන්නේ නිසාබ්යන සංඛ්‍යාලේඛණයට ඇතුල් වුවහොත්, නැතහොත් ඒ නිසාබ්වලට වඩා වැඩියෙන් තිබුණහොත්, එයින් අවුරුද්ද පතා 2%ක ප්‍රතිශතයක් අල්ලාහ් දෙවිඳුන් අල් කුරානයේහි පවසන කණ්ඩායම් 8කට පමණක් බෙදා දීම zakatයයි හඳුන්වනු ලබනවා. එසේනම් සහෝදර සහෝදරයනි, අපි පළමුව මෙන්න මේ සදකා කියා කියන්නේ කුමක්ද? zakatul fitr යයි හඳුන්වනු ලබන්නේ කුමක්ද? ඒ වගේම zakat කියා හඳුන්වනු ලබන්නේ කුමක්ද යන්න මේ වචන තුනෙහි තේරුම හරියාකාරව නිසියාකාරව වටහා ගත යුතුයි. ඒ ඊටින් අනතුරුව zakat යන මේ අනිවාර්ය වගකීම, සදකාව කියන්නේ සුන්නත් වූ ක්‍රියාවක්, zakatul fitr කියන්නේ සුන්නත් වූ ක්‍රියාවක්, නමුත් zakat කියන්නේ අනිවාර්ය වූ ක්‍රියාවක්. මේ අනිවාර්ය වූ ක්‍රියාව වගකීමක් හැටියට පවරනු ලබන්නේ මුස්ලිම් සමාජයේ සිටින කිනම් පුද්ගලයින්ටද, කිනම් පිරිසටද කියා අපි ඊළඟට සාකච්ඡා කරමු. දයාබර සහෝදර සහෝදරියනි, ඉස්ලාම් ධර්මය කිසියම් නීති නියෝගයක් සමාජයට සමාජගත කිරීමේදී, සමාජයට අණ කිරීමේදී එය සමස්ත මුස්ලිම් සමාජයට කියා යෝජනා කරන්නේ නැහැ. එම නියමිත වගකීම ක්‍රියාවට නැංවීම සඳහා අවම සුදුසුකම් තිබිය යුතුයි කියා ඉස්ලාම් දහම හා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් අවධාරණය කර තිබෙනවා. උදාහරණයකට වශයෙන් සලාතය ගතහොත්, සලාතය සෑම මුස්ලිම්වරයෙකුටම අනිවාර්ය වූ අණකිරීමක් වගකීමක් බවට පත්වෙනවා. නමුත් ඒ තුළද දරුවන් ඔහු කුමන අවස්ථාවකද සිටින්නේ, ගමනකද, නැතහොත් ගමේද, ගමින් පිටතද, නැත්තං ඔහු රෝගියෙක්ද කියා ඒ වගේ අයට ඉස්ලාම් දහම මේ සලාතේ ඉටු කිරීමෙහි සහනයන් යෝජනා කරනවා. ඒ වගේම
ඉස්ලාම් ධර්මය මුස්ලිම් සමාජයට උපවාසශීලය අනිවාර්ය කරනවා. නමුත් ඒ උපවාසශීලය තුළද වයස් සීමාව, රෝගී බව, දුර්වලතාවය, මගීන්, කිරිපොවන මව්වරුන්, ගර්භිණි කාන්තාවන් වගේ මේ පිරිසට සහනයක්ද ඉස්ලාම් යෝජනා කරනවා. ඒ පිළිබඳව අල්කුර්ආනයේ පවසද්දී කුතිබ අලයිකුමුස් සියාම් කම කුතිබ අලල් ලදීන මින් ඛබ්ලිකුම් ලඅල්ලකුම් තත්තකූන්. ඔබලාට පෙර සිටි සමාජයන්ට වගේම උපවාසශීලය අපි අනිවාර්ය කර තිබෙනවා. ලඅල්ලකුම් තත්තකූන්, එයින් ඔබ බියබැතිභාවය අල්ලාහට බිය වූ පුද්ගලයෙක් හැටියට පරිවර්තනය විය යුතුයි. ඒ වචනයෙහි දිගටම අල්ලාහ දෙවිඳුන් පවසනවා, මන් කාන මින්කුම් මරීදන් අව් අලා සෆරින්, ඔබලාගෙන් කවුරුන් රෝගීන්ව නැතහොත් මගීන්ව සිටිනවාද ඔවුන්ට උපවාසය එදින ඒ කාලවකවානුවේ උපවාසශීලයේ නිරතවීමේ අනිවාර්යක් නොමැත. ඒ වෙනුවට අනෙකුත් දවස්වල මේ උපවාසශීලයේ යෙදෙන්න පුළුවන් කියා අල්ලාහ් දෙවිඳුන් උපවාසශීලයේ මුස්ලිම් සමාජයට අනිවාර්ය කිරීමෙන් ඔවුන්ට විශේෂිත වූ සහනයක් යෝජනා කරනවා. ඒ වගේම සහෝදර සහෝදරියනි, හජ් වන්දනාව මුස්ලිම් සමාජයට අනිවාර්ය වූ කුළුණ වගකීමක්, ප්‍රධානතම ඉස්ලාම් දහමේ ප්‍රධානතම වූ කුළුණක්. ඒ හජ් වන්දනාව තුල පවා අල්ලාහ් දෙවිඳුන් වයස් සීමාව, වත්කම් පිළිබඳව අවම සුදුසුකම් පිළිබඳවත් විග්‍රහ කර තිබෙනවා. ඒ අනුව සකාතය කාහට අනිවාර්ය වන්නේද කියා බැලුවහොත් ඉස්ලාම් දහමේ තවත් ප්‍රධාන කුළුණක් වූ මේ සකාතය වගකීමක් හැටියට කාටද පැවරෙන්නේ කියා ද නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් හා අල්ලාහ් දෙවිඳුන් ඉස්ලාම් ධර්මයේ දේශනාවන් තුල විග්‍රහ කර තිබෙනවා. ඒටත් වත්කම් පිළිබඳ අවම සුදුසුකමක් අල්ලාහ් දෙවිඳුන් ප්‍රකාශ කොට තිබෙනවා. මෙන්න මේ සකාතය කාහටද අනිවාර්ය වන්නේ, අනිවාර්ය වීමේ කොන්දේසි කුමක්ද කියා අපි සාකච්ඡා කළහොත් සකාත් අනිවාර්ය වීමට පළවෙනිම ඔහු මුස්ලිම් වරයෙක්ව සිටිය යුතුයි. මෙන්න මේ සකාතය ඉටුකිරීමේ, මේ වගකීම ඉටුකිරීමේ අවශ්‍යතාවයක් මුස්ලිම් නොවන පුද්ගලයෙකුට නැහැ. ඔහු කවුරුන් මුස්ලිම් වරයෙක්ව සිටින්නේද ඔහුට මේ සකාතය අනිවාර්ය වෙනවා. ඒ වගේම වත්කම් පිළිබඳව ප්‍රශ්නය මතුවෙද්දී කවුරුන් හට ඉස්ලාම් දහම නිර්ණය කළ නිසාබ් නැමැති ඒ වත්කම් සංඛ්‍යාව, ඒ ප්‍රමාණය තිබෙන්නේද ඔහුටයි, ඒ මුස්ලිම් ධනවතාටයි මේ සකාතය අනිවාර්ය වෙන්නේ. ඔහු එම නිසාබයෙන්, එම ප්‍රමාණයෙන්, එම සංඛ්‍යාවෙන් 2%හමාරක් වූ ප්‍රතිශතයක් අවුරුද්ද පතා ලබා දිය යුතුයි. ඒ වගේම සකාත් අනිවාර්ය වීමට තිබෙන තුන්වන කොන්දේසිය නම් වසරක් සපුරාලීම. වසරක් ගත විය යුතුයි මේ නිසාබ් යන මේ නියමිත වූ සංඛ්‍යාවට. එසේනම් සහෝදර සහෝදරියනි, සකාත් අනිවාර්ය වීමට නම් කොන්දේසි තුනක් සැපිරී තිබිය යුතුයි. පළවෙනි දේ, ඔහු මුස්ලිම්වරයෙක් විය යුතුයි. දෙවැනි කොන්දේසිය, නිසාබ්යන ඒ සංඛ්‍යාව, ඒ ප්‍රමාණය තිබිය යුතුයි ඔහුගේ වත්කමේ තුන්වෙන්න වසරක් අවුරුද්දක් සැපිරී තිබිය යුතුයි. මෙන්න මේ කොන්දේසි තුන සම්පූර්ණ වීමෙන් පසු තමා කෙනෙකුට, මුස්ලිම් ගැත්තෙකුට මේ සකාතය අනිවාර්ය වන්නේ. සේනම් සහෝදර සහෝදරියනි, මෙන්න මේ සකාතය මෙතරම් දුරට අනිවාර්ය වීමට නම් එහි වැදගත්කම කුමක්දයි කියා අපි ඊළඟට විමසා බලමු. සකාතය පිළිබඳව කතා කරද්දී සකාතයෙහි ප්‍රධානතම වැදගත්කම වන්නේ එය ඉස්ලාමීය පංච කුළුණු වලින් ප්‍රධානතම තුන්වැනි කුළුණ වේ. නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන් ප්‍රසිද්ධ වූ හදීසයක පැවසුවා, බුනියල් ඉස්ලාමු අලා ඛම්සින්, ඉස්ලාම් යන මේ ගොඩනැගිල්ල
රැඳී පවතින්නේ කුළුණු පහක් මත. එහි පළවෙනි කුළුණ ශහාදතු අල්ලා ඉලාහ ඉල්ලල්ලා වන්න මුහම්මදන් රසූලුල්ලා. නැමැඳීමට අල්ලාහ් දෙවිඳුන් හැර වෙන කිසිම දෙවියෙක් නොමැත. මොහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ඔහුගේ දේව ධර්ම දූතයයි කියා සාක්ෂි දැරීම පළවෙනි කුළුණ වේ. දෙවැනි කුළුණ යකාමතුස් සලා, නිසි ආකාරව නිසි වේලාවට සලාතය ඉටු කිරීම. තුන්වැනි කුළුණ ඊතා උස් සකාත්, මේ දුගී බද්ද සකාත් නැමැති දුගී බැද්ද බෙදා හැරීම. හතරවැනි කුළුණ නම් සවුමු රමදාන්, රමදාන් මාසයේදී උපවාසශීලයෙහි යෙදීම. පස්වන කුළුණ හජ්ජුල් බයිත් මනිස්තතා ඉලෙහි සබීලා, වත්කම් සපිරිනු සුදුසුකම් තිබෙන මුස්ලිම් ධනවත් පුද්ගලයින් හජ් වන්දනාව ඉටුකිරීම. මෙන්න මෙයයි ඉස්ලාමයේ අවධාරණය කරන ප්‍රධානතම කුළුණු පහ. මෙන්න මේ කුළුණු පහෙන් තුන්වැනි කුළුණ හැටියට නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් මෙන්න මේ සකාතය ප්‍රකාශ කොට තිබෙනවා. ඒ වගේම හදීස් ජිබ්‍රයිල් නැමැති සුප්‍රකට හදීසයේදී පවා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ඉස්ලාම් දහමේ කුළුණු පහෙන් ප්‍රධානතම කුළුණක් හැටියට මෙන්න මේ සකාතය අවධාරණය කරා. අන්නේ නිසා සකාතයෙහි ප්‍රධානතම වැදගත්කම වන්නේ එය ඉස්ලාම් දහමේ කුළුණු පහෙන් එකක් වීමයි. සකාතයේ දෙවැනි වැදගත්කම නම් මේ සකාතය තුළින් මිනිසුන් ධනවත් පුද්ගලයින් ගාව තිබෙන ලෝභීකම තුරන් වී යනවා. මේ ලෝභීකම කියන්නේ ඉතාමත්ම නරක පුරුද්දක්. මේ පුරුද්ද ඒ ධනවත් පුද්ගලයාගෙන් නැති කිරීමට නම්, තුරන් කිරීමට නම් මේ සකාතය අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු බව ඉස්ලාම් ධර්මය අවධාරණය කරනවා. මෙන්න මේ නිසා තමයි ශුද්ධ වූ අල් කුරාණය මේ සකාතයේ ඉලක්කයක් ගැන පැහැදිලි කරද්දී "ඛුස්මින් අම්වාලිහිම් සදකතන් තුතහිරුහුම් වතුසක්කීහිම්" නබිතුමනි, ඔබ මුස්ලිම් සමාජයේ සිටින ධනවත් පුද්ගලයින්ගෙන් සකාතය ලබාගෙන එය බෙදා හරින්න ඒ තුළින් ඒ ධනවත් පුද්ගලයින්ගේ සිත පරිශුද්ධ වේවි කියා නබි අල්ලාහ් දෙවිඳුන් අල් කුරාණේ මේ සකාතයේ ඉලක්කය පිළිබඳව පැහැදිලි කරද්දී කියා සිටිනවා. එසේනම් සහෝදර සහෝදරියනි, සකාතයේ තුන්වැනි වැදගත්කම නම් අද සමාජයේ බොහෝ වැඩි ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන දුප්පත්කම තුරන් කිරීමට හැකිවන්නේ මෙන්න මේ සකාතය තුළින් පමණයි. අද ලෝකයේ නොයෙකුත් සංවිධානයන් බිහිවී මෙලොවේ තිබෙන ප්‍රධානතම ප්‍රශ්නයක් වන දුප්පත්කම මෙලොවින් තුරන් කිරීමට විවිධ වූ ක්‍රියාකාරකම් වල නිරත වී සිටිනවා. නමුත් අද වනතුරු ඒ ක්‍රියාකාරකම් වල නිසි ප්‍රයෝජනයක් අත්කර ගැනීමට එම සංවිධානවලට හැකියාවක් ලැබුණේ නැහැ. නමුත් ඉස්ලාම් ධර්මය මීට අවුරුදු 1400කට පෙර එදා ඒ සමාජය තුළ තිබුණු දුප්පත්කම තුරන් කිරීම සඳහා නොයෙකුත් ක්‍රියාවන් නංවාලුවා. ඊන් ප්‍රධානතම දෙයක් තමයි මෙන්න මේ සකාතය. සහෝදර සහෝදරියනි, දුප්පත්කම මහඟු ප්‍රශ්නයක්. දුප්පත්කම තිබෙන පුද්ගලයා ආගම පවා අත්හැරීමට පෙළඹෙනවයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් වරක් ප්‍රකාශ කළා. කාදල් ෆක්රු අන් යකූන කුෆ්‍රන්, මෙන්න මේ දුප්පත්කම නිසා මිනිසා අල්ලාහ්ව ප්‍රතික්ෂේප කරන තරමට බසිනවයි කියා නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් ප්‍රකාශ කරා. අන්න ඒ නිසා ඒ දුප්පත්කම මේ සමාජය තුළින් තුරන් කර යුතුයි කියන පරමාර්ථයෙන් අල්ලාහ් දෙවිඳුන් සකාතේ නැමැති මේ දිලිඳු බද්ද මුස්ලිම් සමාජයට අනිවාර්ය කළා. සහෝදර සහෝදරියනි, මුස්ලිම් ඉතිහාසයේ ඉස්ලාමී ඉතිහාසයේ පස්වන ඛලීෆා හැටියට සලකනු ලබන උමර් බින් අබ්දුල් අසීස් රදියල්ලාහු අන්හු තුමාගේ කාලවකවානුවේදී මේ සකාතය නිසි ලෙස බෙදා හැරීම නිසා ඒ සමාජය තුළ තිබුණු ඒ දුප්පත්කම තුරන් වූ බව ඉතිහාසය අපිට පැහැදිලි කරනවා.
එසේනම් සහෝදර සහෝදරියනි සකාතේහි තුන්වැනි වදගත්කම වන්නේ දුප්පත්කම තුරන් කිරීමට ඇති එකම මඟ මේ වෙන නිසයි. එවැගේම සහෝදර සහෝදරියනි සකාතේහි තවත් වැදගත්කමක් නම් සමාජයේ සිදුවන සමාජ විරෝධී ක්‍රියාවන් නැති කිරීමට නම් මෙන්න මේ සකාතේ අනිවාර්යෙන්ම පිළිපැදිය යුතුයි. අද සමාජයේ අපි දකිනවා බහුතරයක් වූ දුප්පත් ජනතාව තමන්ගේ දෙදිනදා ජීවිතය ගැටගසා ගැනීම සඳහා පොරබැඳිද්දී 10%ක් වූ ප්‍රතිශතයක් වන මේ ධනවතුන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරනවා. ඒ මේ දුප්පත් මිනිසා දකිද්දී ඊර්ෂ්‍යාවට පත්වී ක්‍රෝධයට පත්වී ඔවුන්ගේ මුදල් මංකොල්ල කෑමට ඔවුන්ගේ මුදල් සොරකම් කිරීමට පෙළඹෙනවා. ඊන් සමාජ විරෝධී ක්‍රියාවන් මෙලොවේදී පැතිරෙනවා. දුප්පත්කම නිසා කාන්තාවන් දුරාචාරයේ යෙදෙනවා. ඒ වගේම තවත් තවත් නොයෙකුත් අශීලාචාර ක්‍රියාකාරකම් වල යෙදෙනවා. මෙන්න මේ නිසා තමයි මෙන්න මේ වගේ සමාජ විරෝධී ක්‍රියාවන් සමාජයෙන් ඉවත් කිරීමට නම් මුළුනිපුටා දැමීමට නම් මෙන්න මේ සකාතය නිසියාකාරව පිළිපැද නිසියාකාරව බෙදාහැරීම තුළින් ඉටුකරගත හැකියි කියා ඉස්ලාම් දහම විශ්වාස කරනවා. අන්න ඒ ඉලක්කය කොටගෙන තමයි මෙන්න මේ සකාතය ඉස්ලාම් දහම මුස්ලිම් සමාජයට අනිවාර්ය කළේ. අන්න ඒ වගේම සහෝදර සහෝදරියනි ඉස්ලාම් දහමේ තිබෙන තවත් වැදගත්කමක් තමයි මෙන්න මේ ධනය කියා කියන්නේ යම්කිසි සීමිත පිරිසකට පමණක් සීමා වූ දෙයක් නෙමෙයි. ඒ සමාජයේ සෑම කෙනෙකුටම යා යුතුයි. අන්න ඒ සමාජයේ සිටින සෑම පිරිසකටම මේ ධනය බෙදාහැරි යද්දී තමයි සමාජයේ යම්කිසි සමානාත්මතාවයක් ඇතිවන්නේ. අන්න ඒ නිසා තමයි අන්න එවැනි ඉලක්කයක් සපුරා ගැනීම සඳහා අල්ලාහ් දෙවිඳුන් මෙන්න මේ සකාතය අනිවාර්ය කළයි කියා අල් කුර්ආනයේ පවසනවා. හත්තාලා යකූන දූලතන් බයිනල් ලග්නියා මින්කුම්. මෙන්න මේ සකාතය අපි ඔබට අනිවාර්ය කළේ ධනවත් පුද්ගලයින් ගාව පමණක්. මෙන්න මේ ධනය නොතිබී සමාජයේ සෑම තලයටම මේ ධනය බෙදාහැරිය යුතුයි. සමානාත්මතාවයක් ඇතිවිය යුතුයි යන්න චේතනාව මත මේ සකාතය අනිවාර්ය කළ බව අල් කුර්ආනයේහි අල්ලාහ් දෙවිඳුන් ප්‍රකාශ කරනවා. එසේනම් සහෝදර සහෝදරියනි මෙවැනි වැදගත්කම් කීපයක් සකාතය අනිවාර්ය කිරීමේ පසුබිම තුළ තිබෙනවා. ඒ වගේම මේ සකාතය ඉටු කිරීම යනු මුම්මින්වරයෙකුගේ වගකීමක් බව අල්ලාහ් දෙවිඳුන් ප්‍රකාශ කරන අතර ජන්නතුල් ෆිර්දවුස් නැමැති උසස් වූ ස්වර්ගය ලබා ගැනීමට නම් ඔහු මේ සකාතය ඉටු කරන පුද්ගලයෙක් හැටියට සිටිය යුතුයි කියා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ සූරතුල් මුඅ්මිනූන් නැමැති පරිච්ඡේදයේදී අල්ලාහ් දෙවිඳුන් මෙසේ ප්‍රකාශ කරනවා. ලිස් සකාති ෆායිලූන් ෆිර්දවුස් නැමැති ඒ ස්වර්ගයට උරුමකම් කියන්නේ මෙන්න මේ සකාතය නිසියාකාරව නිසි ලෙස එකතු කර බෙදා හැරපු පුද්ගලයන් බව ඒ අල් කුර්ආන් වචනය තුළින් අල්ලාහ් දෙවිඳුන් අපට විග්‍රහ කර පෙන්වෙනවා. එසේනම් සහෝදර සහෝදරියනි මෙන්න මේ දේශනය තුළ අපි ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. සකාතය කියන්නේ කුමක්ද? සදකාව කියන්නේ කුමක්ද? සකාතුල් ෆිතර් කියා කියන්නේ කුමක්ද? මේ සකාතය අනිවාර්ය වන්නේ කාටද? මේ සකාතයේ තිබෙන වැදගත්කම් කුමක්ද? මෙන්න මේ සෑම දෙයක්ම අපි ඉගෙන ගත්තා, සාකච්ඡා කළා මේ දේශනාව තුළදී. මෙවැනි තවත් දේශනාවක් තුළ තවත් මාතෘකාවක් ඔබ හා අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. එතකම් අප අද සාකච්ඡා කළ මේ දේවල් හනිසියාකාරව අප බුද්ධියට අරගෙන ඒ ගැන සිතා සකාතය මේ සමාජය තුළ ක්‍රියාත්මක කර දුගී දුප්පත් බව තුරන් කර යහපත් ධාර්මිෂ්ඨ සමාජයක් බිහි කිරීමට අපි අද සිට අදිටන් කරගත යුතුයි. එනේ අනේ ඒ අදිෂ්ඨානය මත අපි කවදත් සිටිය යුතුයි. ඒට අල්ලාහ් දෙවිඳුන් අපහට ආශිර්වාදය පහළ කරේවා කියා ප්‍රාර්ථනා කරමින් වාඛිරු දුආනා අනිල් හම්දුලිල්ලාහි රබ්බිල් ආලමීන්.
அஸ்ஸலாமு அலைக்கும் வரஹ்மத்துல்லாஹி வபரகாத்துஹு.